අපි ඇත්ත වශයෙන්ම ධර්මයේ වශයෙන් අහන්න හරි කැමති. කරුණාකාරණ පැහැදිලි වෙනකොට අපිට හරි ඉති සතුටක් ඇති වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මම නිවසේ ඉන්නකොට මම නිතරම ස්වාමීන් වහන්සේලාගේ ධර්මයට සවන් දෙනවා. එතෙන්දී රේඩියෝකේ බණකට කියව හාමුදුරුවෝ දේශනා කරපු දේශනාවක සමහර අවස්ථාවලදී අපි ධර්මයේ අහනකොට අපිට ඒ හාමුදුරුවන් වහන්සේලා දේශනා කරන ධර්මයේ පාලි පාඩක් මතකයි. අපි ලියාගෙන නෙවෙයි නමුත් කියන එක අහගෙන ඉඳලා අපිට ඒ පාලි පාඩක් මතකයි. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා, අතීත මද්දානං කුලපුත්තා අගාරස්මා අනාගාරියම් පබ්බ ජිස්සන්ති. අතීත අනාගත මද්දානං කුලපුත්තා අගාරස්මා අනාගාරියම් පබ්බ ජිස්සන්ති. අතීත කාලං කුලපුත්තා අගාරස්මා අනාගාරියම් පබ්බ ජිස්සන්ති. ඒ කියන්නේ කුලපුත්‍රයෙක් මහාන වෙන්නෙම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම අදහසෙන්මයි කියලා තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන්නේ. නමුත් දැන් මේ යන විදියට දැන් ධර්මයේ විකෘති වෙච්ච පොත්පත් වලින් ඉගෙනගත්තන් පස්සේ කුලදරුවෝ මහාන වෙලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙයි කියන විශ්වාසයක් මම දන්නා මගේ හිත තුල ඇති වෙනවා. ඔව් දැන් අර පාලි පාඨේ හරි. නමුත් දැන් ඕක සිංහලට පරිවර්තනය කරපු එකත් ওই පාලි පාඨේ කියන එක ප්‍රායෝගිකව කරන්නෙත් නෑ. භාවිතයට ගන්න. දැන් ඔය හැම හාමුදුරු නමක්ම සිවුරු දාගත්ත සියලු දෙනා දැන් ওই සිවුරු දාන අවස්ථාවේ කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත් සච්චිකිරියාය කසාවතං ගසෙත්වා කියලා. මට කහවත කසාවත පළඳවන්න සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත් සච්චිකිරියාය නිවන සාක්ෂාත් කර. හැබැයි ඔය වාක්‍ය එදාට සීමාවයි. එදායින් පහුවදා ඉඳන් කරන්නේ ඕකට විරුද්ධවයි. ඒකනේ කියන එක කියනවා. වචනේ කියලා මහාන වෙනවා. හැබැයි ඉඳන් ඉඳන් කරන්නේ වෙන වැඩ. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි ගියෝ වශයෙන් හිතාගෙන හිටියේ සංඝ බේදේ කියන එක මේ පුද්ගලයන් අතර ඔය මහත්තයා නෙමෙයි. දැන් ඔය මහාචාර්යවරුත් හිටාගෙන ඉන්නේ තාම සංඝ බේදේ කියන්නේ අර නෝන කිව්ව ඉගන්නේ ඒක තමයි. ඈ නමුත් මේ ත්‍රිපිටකයේ තියෙන සංගවේද සූත්‍ර ඇයි කියවල බලන්නේ නැත්තේ? ඒකනේ මම මේ අංගුත්තර නිකායෙන් හොයලා මේ මතු කළ කියලා දෙන්නේ. අනිත් එක ස්වාමීන් වහන්සේ ඔය කියන එක නෙමෙයි සංගවේදේ මෙන්න මේකයි කියලා. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ දැන් අපි මීට කලින් ධර්ම දේශනාවලට එක එක තැන් වලට ගිහිල්ලා තිනවා. එතෙන්දී අපට පහදලා දීලා නැහැ. අපි මේ කියනකත් සතුටු නැහැ අපි ඉගෙනගත්ත තැන් වලට. නමුත් එතෙන්දී පහදලා දෙන්න නැහැ අපට හේතුඵල දහමට ගලපා බලන්න කියලා. අනිත් එක තමයි ණය විනයට ගලපා බලන්න කියන එක. ඔය දෙකම කරන්න ඕනේ. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බා. නමුත් දැන් අපට කොයි හාමුදුරුවක් බණ කිව්වත් අපි හේතුඵල දහමට ගලපා ණය විනයට ගලපා තමයි මේකේ ඇත්ත නැත්ත දැනගන්න පුළුවන් කියන විශ්වාසය අපේ හිත තුළ තියෙනවා. ඔව් දැන් ඒක තමයි තියාගන්න ඕනේ විශ්වාසය. තමන් කරන ක්‍රියාවක් කතා කරන වචනයක් සිතන සිරිවිල්ලක් හේතුවක් වෙනවා. තේරුණාද? ඒකෙන් ඵලයක් Tamante උරුම වෙනවා. ඒ ඵලය වැරදි නම් ඒ හේතුව වෙනස් කරන්න ඕනේ. ණය වෙනවා නම් ඒක වෙනස් කරන්න ඕනේ. ණය නොවන විදියට වෙනස් කරන්න ඕනේ. ඒකයි යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන්නේ. එතකොට අපිට කර්මයක් උරුම වෙන්නේ නැහැ, පාපයක් අකුසලයක් ප්‍රතිසන් දෙන්නේ නැහැ. වැරදි වැඩක් අපි අතින් කරෙන්නේ නැහැ. අපි අතින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න පුළුවන් වෙනවා. ඒ වහන්සේට තුරුවන් සර්